මේ විසිට් වීසා වලින් අපි දන්නවා රුසියාවට පමණක් නෙවෙයි මීට පෙරත් රටවල සෑම රටකම සාමාන්‍ය මේක ප්‍රවෘත්තාවයක් තියෙනවා මෙහෙම යන. නමුත් මේ නිරීක්ෂණයක් කරන්නේ නැද්ද ගුවන්තොට පොලින් හරි එකම රටකට මෙහෙම පුද්ගලයන්ට මේ ඇයට රුසියාව රුසියාවගේ රටකට ගිහිල්ලා විසිට් කරන්න පුළුවන්ද නැත්නම් ෂොපින් කරන්නද එහෙම ට්‍රැවල් කරන්න මේගොල්ලන්ට වත්කමක් තියෙනවද එහෙම කියලා සොයා බැලීමක් කරන්නේ නැද්ද සාමාන්‍ය? හොඳ ප්‍රශ්නයක්. ඒක ටිකක් පිළිසුළු දෙන්න මම කියන්නේ ගැටළු දැන් අපි ගත්තොත් එහෙම එක පැත්තකින් අපි ඔක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් එහෙම එක පැත්තකින් කවුරු හරි පුද්ගලෙක් කියන්න පුළුවන් තමගේ මානව හිමිකම් මෙතනදී කැඩකිරීමක් කඩකිරීමක් වෙනවා කියලා. හරි, දැන් එක්කෙනෙක් හොඳට ලස්සනට ඇඳගෙන ගියොත් එහෙම එයාට රුසියාවට යන්න දෙනවා. තව එක්කෙනෙක් අපි උපකල්පනය කරනවා මෙයාට මුදල් නැහැ කියලා. ඔතන මේ මුදල් නැති පුද්ගලයාට රුසියාවට යන්න දෙන්නේ නැහැ කියලා අපකෝ අපිට ඒ අවිශ්වාසයක් තිබෙනවා. මෙයා යන්නේ විසිට් එකකටද වෙනත් කාරණාකටද කියලා අපි ආව නැවතුවොත් හරි ඒක ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා. ඉතින් මම හිතන්නේ එහෙම ක්‍රමවේදයකට යනවා නම් ඒකට එයාපෝට් එකට එන්නේ ඉස්සෙල්ලා මේ අපි ඒ ක්‍රියාත්මක වෙන්න තිබෙනවා. මම ඒ වගේම මම හිතන්නේ මගේ ඒ අර මේ දෙවෙනි කොටසේදී මම බලාපොරොත්තු වෙන්නේ අපි ඒ තේරුම් ගන්න ඕනේ ඒ ගැටලුවක් තමයි මේ සියලු දෙනාම එක්කෝ අපි මීට ඉස්සෙල්ලා ඩුබායි වලට එවැනිම විසිට් වීසා හරහා ගියා. ඊට පස්සේ ඕමාන් වලට විසිට් වීසා හරහා ගිහිල්ලා හුඟක් අතරමං වෙච්ච කට්ටේ ඉන්නවා, තවත් ඉන්නවා. ඒ බහුතරයක් දැන් අපිට ගෙන එන්න පුළුවන් වෙලා තිබෙනවා. මේ කට්ටේ ඔක්කොම යන්නේ ඇයි මේ තිබෙන ආර්ථික අපහසුතාවය හින්දා. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ අපි පුළුවන් තරම් සිළු දෙනාම එක්කව වෙලා මේ රටේ ආර්ථිකය ගොඩනගෙන වැඩපිළිවෙලට අපි දායකත්වයක් දෙන්න ඕනේ. ඒක තමයි ඒ ස්ථිර විසඳුම. ඉතින් විශේෂයෙන්ම ඒ පිළිබඳවත් අපි තව 53ක් පාර්ලිමේන්තුවේදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල් ඒ පනත මම හිතන්නේ හුඟක් වැදගත් වෙනවා. මොකෝ ඒ මේ ජනාධිපතිතුමා පටන් අරගෙන තිබෙන ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ අපි යම් කිසි විදියකට ඉදිරියේදී නැවතුවත් එහෙම අපි ආපහු මේ වැඩිච්ච වලේ තමයි ආපහු අපි වැටෙන්නේ. ඉතින් එහෙම වුණොත් එහෙම මම හිතන්නේ මෙවැනි සමාජීය ප්‍රශ්න ඊපස් තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. ඒ ඕනෑම රටක අපි ඒ දකින්න දෙයක් තමයි ඒ ආර්ථික අපහසුතාව තියෙනකොට ඒ සමාජීය ප්‍රශ්න වැඩි වෙනවා. ඒක පැත්තකින් බැලුවොත් එහෙම තවත් දේවල් දැන් ඒ පාතාලයේද නැත්නම් එහෙම නැත්නම් හොරකම්ද එහෙම නැත්නම් තව තව ඒ තව තව ඒ සමාජීය ප්‍රශ්න වැඩි වෙනවා ආර්ථික ඒ ගැටලු මත. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි පුළුවන් තරම් ඒ ආර්ථික හරි මාර්ගයට ගෙනෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. අපි රජයක් හැටියට අපි ඒක තේරුම් අරගෙන තිබෙනවා. අපි දන්නවා ඒ 2022 තිබිච්ච තැන ඉඳන් අද වෙනකොට යම්කිසි වර්ධනයක් ඇති වෙලා තිබෙනවා. නමුත් මීට වඩා අපි මේ මාර්ගයේම ගිහිල්ලා මීට වඩා වර්ධනයකට අපි එන අවුරුදු වල යන්න අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් ඒ ගින යන සංවර්ධන කටයුතුත් අපි කියමුකෝ සමහර දේශපාලඥයෝ කියනවා අපේ ඒ ආර්ථිකයේ 10%කින් වර්ධනය කරනවා කියලා. අපි මේක යථාර්ථවාදීද කියන එකත් අපි මෙතනදී ඒ ප්‍රශ්න කරන්න ඕමනාවක් තිබෙනවා. හරි නැත්නම් අපි ආපව් අපිට ඒ ණය අරගෙන ඊන් පස්සේ එව්වා අපි ඒ ණය වියදම් කරන්න ගිහිල්ලා අපි කියනකො ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ව්‍යාපෘති වලට අපි ණය දාලා එව්වා හදලා ආර්ථික වර්ධනයක් ඇති කරලා ඇති කරාට අපේ ඒ ණය ගෙවන්න බැරි වුණොත් එහෙම එතකොට තව අවුරුදු කීපකින් මේ තත්ත්වෙම තමයි අපව උදා වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ නිසා විශේෂයෙන්ම ඒ දැන් අපි කරන ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ අපි අනිවාර්යයෙන්ම මොන පක්ෂයේ බලයට ආවත් අපි අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. දැන් දැනට ලැබිලා තියෙන උපදමනගේ හොට් අංකයට ඒකට ලැබෙන තොරතුරු අනුව හමුදාවට අමතරව වෙනත් සිවිල් පුරවැසියන් ගිහිලා කියලා එහෙම ඇවිල්ලා තියෙනවද තොරතුරු? හමුදාවේ හිටපෝ නිලධාරීන් ඇරෙන්න වෙනත් සිවිල් වැසියෝ ගිහිලා තියෙනවද අපේ රටින්? ඒ කියන්නේ යුද්ධ කරන්නද? ඔව්, ඒ කියන්නේ මේ රුසියාවට දැන් මේ ගිහිලා තියෙන හිටපු හමුදා නිලධාරීන් කියලා කියනවනේ. ඔව්. ඒතර අමතරව තොරතුරු ලැබිලා තියෙනවද ඔය රුසියාවට ශ්‍රමිකයන් සමහර කට්ටියක් යනවා ඒ ගාමන්ට් ෆැක්ටරිස් වලටත් එහෙම රුසියාවට ශ්‍රමිකයන් යනවා. ඒ යන්නේ ඒ නීතිමේ මාර්ග හරහා තමයි යන්නේ. ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ එක ඒ මැදිහත් වෙලා ඒ හරහා තමයි යන්නේ. නමුත් අපිට එහෙම පුරවැසියන් නිකන් කට්ටිය ඒ
යුද මේ කාරණාවලට එහෙම මෑන් පවර් ඒජන්සියකට ගියා කියලා අපිට වාර්තා වෙලා නැහැ.